ඇය සමහර වෙලාවට පැය ගණන් ක්‍රීඩාංගණයක සෙල්ලම් කරන අය දිහා බලන් ඉන්නවා. ඒ ඇගේ නිවස අසල තිබුණු හොකි පුහුණු ඇකඩමියේ ක්‍රීඩා කරන අය දිහා. ඒ දිහා බලාගෙන ඉන්න ඇයට දැඩි ඕමනාවක් තිබුණා ඒ විදියට ක්‍රීඩා කරන්න. ඇය රාණි රාම්පාල්. අපි හමු ඇගේ කතාව. ඇගේ තාත්තගේ දෛනික ආදායම රුපියල් 80යි. රාම්පාල්ට හොකි පිටක් අරන් දෙන්න තරම්වත් වත්කමක් ඔහුට තිබුණේ නැහැ. සමහර දවස්වලට ජීවිතෙන් පලා යන්නට ඇයට සිතුණු වාර ගණන අනන්තයි. ඇය නිතරම හිටිය අතුරේ ඒ නිතරම නිවසේ විදුලිය විසන්දිවීම නිසා මధుරව දෙකන් අසල නගපු ഘോഷාව දෙවෙනි උනේ ජීවිත ഘോഷාවට විතරයි. ආහාර වේල දෙකකින් සෑහෙන්න ඇයට සිදුනේ අධික දරිද්‍රතාවය නිසා. තාත්තගේ රැකියාව උනේ කරත්ත තල්ලු කිරීම. අම්මා නිවෙස්වල මෙහෙකාරකම් කළා. නිවස අසල හොකී පිටියේ පුහුණු වීම සිදු කරන පුහුණු කරුගෙන් රාම්පාල් නිතරම පුහුණු වෙන්න ඉල්ලීම් කළා. ඒත් ඒක ප්‍රතික්ෂේප වීමක් විතරයි. උත්සාහය අතරින් රාම්පාල් සූදානම් වුණේ නැහැ. අබලන් වූ හොකී පිටකින් ඇය පුහුණු වුණා. අවසානයේ පුහුණු කරු ඇයට පුහුණු කරන්න ඉදිරිපත් වෙනවා. පුහුණු වී මැරඹුණේ පාන්දර. ඒත් රාම්පාල්ගේ ගෙදර ඔරලෝසුවක් තිබුණේ නැහැ. ඇගේ මව විටින් විට අවදි වෙන්නේ අහස දිහා බලාගෙන. ඒ වෙලාවක සටහනක් යන්තම් හෝ දැක බලා ගැනීම අරමුණින් පුහුණු ඇකඩමියට එන හැම කෙනෙක්ටම කිරි මිලි ලීටර 500ක් ගෙනීම අනිවාර්ය කර තිබුණා. ඒත් ඇගේ තාත්තට හැකියාව තිබුණේ කිරි මිලි ලීටර 200ක් පමණක් ලබා දෙන්න විතරයි. මිලි ලීටර 500 හදාගන්න ඇය මිලි ලීටර 200ට වතුර එක්කලා. ඇය පානය කළේ වතුර එක්ක මුසු කිරි වීදුරුවක්. දවසක් තරඟයක් දිනලා රුපියල් 500ක් රාම්පාල් දිනා ගන්නවා. විශ්වාස කරන්න රාම්පාල්ගේ පවුලේ කවුරුවත් ඒ වෙනකොට රුපියල් 500ක් අල්ලලවත් තිබුණේ නැහැ. 2010 දී ඇයට අවුරුදු 15යි. උපරිම සතුටක් ලැබූ දවසක්. ඒ ඇය ඉන්දියාවේ ජාතික කණ්ඩායමට කැඳෙව්ව නිසා. අවසානයේදී ඇය ඉන්දිය කාන්තා හොකී කණ්ඩායමේ නායිකාව බවට පත් වුණා. 2017 දී ඇය පවුලට උන පොරොන්දුවක් ඉටු කරනවා. ඒ තමන්ට සහ පවුලට නිවසක් මිලදී ගැනීම. පසුගියදා පැවැත්වුණු ඉන්දිය කාන්තා හොකී කණ්ඩායම ඔලිම්පික් ඉතිහාසය අලුත් කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා. ඒ රාම්පාල්ගේ නායකත්වයෙන්. මගේ ගමන තවම නිම නැහැ. මගේ පුහුණු කරුට සහ සියලු දෙනාට කෘතගුණ සැලකීමට මම හිතාගෙන ඉන්නේ. ඉතින් ඇගේ ගමන තවමත් අවසන් නැහැ කියලයි ඇය කියන්නේ. එදා කිරිවීදුරුවට වතුර එක් කරපු ඇය, මදුරුවන් එක්ක නිදි නොලබපු ඇය, නිතර නිතර ප්‍රතික්ෂේපු ඇය, උදේට නැගිටින්න ඔරලෝසුවක්වත් ගෙදර නැතුව හිටපු ඇය. ඒ අතීතය. අපි කලින් කිව්වේ උත්සාහයෙන් දිනාගත් ඇගේ වර්තමානය. ඉතින් අපි වැටෙන කඳුලක් කඳුලක් ගානේ හැම කඳුළු බිඳුවක්ම දෝතට ගමු. රාම්පාල් වගේ ඒ කඳුළු අතට අරගෙන අපි ඒව එක්ක හිනාවෙමු. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න.